පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. වජිර අබේවර්ධන අමාත්‍යවරයා, පසුගිය සතියේ එක්තරා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ආයතන දෙක මාධ්‍යවේදියෙක්ම කැඳවලා ඔවුන්ට දිය හැකි සතුටු වීම සඳහා කළ හැකි දේවල් කරලා ව්‍යාජ ප්‍රවෘත්තියක් ඒ මාධ්‍ය ඔස්සේ පළ කරනවා. ඒ තමයි දිසාපතිවරු 16කට අධික පිරිසකට දූෂණ චෝදනා ඇවිල්ලා ඒව පිළිබඳව පරීක්ෂණ කරනවා. ඊට පස්සේ තවත් පුවත්පතක වාර්තා වෙනවා, ඒ දූෂණ චෝදනා ලැබපු දිසාපතිවරු 16 දෙනෙක් පූල් එකට දාන්න තීරණය කළා කියලා. දැන් මේ එකපාරට අපි හොයලා බැලුවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේවත් වෙන කොහෙවත් දිසාපතිවරු 16කට හෝ ඊට අඩු ගානකට හෝ විරුද්ධව කිසිම පැමිණිල්ලක් ලැබිලත් නැහැ, කිසිම පරීක්ෂණයක් කෙරෙන්නේත් නැහැ. යම්කිසි දූෂණ චෝදනාවක් තිබෙනවා නම් දිසාපතිවරයෙකුට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට ඒ ගැන පරීක්ෂණයක් කොහේ හරි තැනක කෙරෙන්න ඕන. එහෙම පරීක්ෂණයක් කෙරෙන දිසාපතිවරයෙක් ගැන අපට හොයාගන්න බැරි වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා මේක මේ කෘතිමව කරන චෝදනාවක් කියලා. මේ වෙනම කොටවත් නෙවෙයි මේ ලෑස්ති වෙන්නේ. තමන්ට ඕන විදියට නටවන්න බෑ කියලා පේන දිසාපතිවරු 16ක් පූල් එකට දාලා සංචිතයට දාලා තමන්ට නටවන්න පුළුවන් දිසාපතිවරු 16ක් ඒ වෙනුවට පුටුවේ වාඩි කරව ගන්නයි මේ හදන්නේ. මොකටද? ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්ද කුමන්ත්‍රණකාරී මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා. ජනාධිපතිවරණයේ කිට්ටු වෙනකොට තමයි දිසාපතිවරු 16 දෙනා නරක් වෙන්නේ. පොඩි ගානකුත් නෙවෙයි 16ක්. එතකොට ඒ 16 සංචිතයට දාලා තමන්ට නටවන්න පුළුවන් රූකඩ 16ක් වාඩි කරව ගත්තම ඡන්දමංගොල්ලයක් කන්න උනත් පුළුවන්. ඒ නිසා මෙතන පැහැදිලිවම ඉදිරි ජනාධිපතිවරණය එන්න නියමිතයි, තව නොබෝ දිනකින් ඒක ප්‍රකාශයටපත් කරන්න නියමිතයි. එහෙම වෙලාවක මේ දිසාපතිවරු තමන්ට ඕන කරන විදියට වෙනස් කරලා හීලෑ කරගත්තු පුද්ගලයන් දිසාපතිවරු බවට පත් කරන්න ආණ්ඩුව දරන මේ ප්‍රයත්නය අපි ඉතාම පිළිකුලෙන් හෙලා දකිනවා. ඒ වගේම ඒ තීරණය ආණ්ඩුව ක්‍රියාත්මක කළොත් ඊට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. ඔබ දන්නවා දිසාපති කෙනෙක් කියන්නේ ජනාධිපතිවරණයකදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි අතේ තමයි සම්පූර්ණ බලය කේන්ද්‍රගත වෙන්නේ. එතකොට දැන් මේ දිසාපතිලා 16ක් එකපාරට සංචිතයට දාන්න හදන්නේ ඒ මැතිවරණයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් 16ක් තමන්ට ඕන කරන විදිහේ රූකඩ වලින් පුරව ගන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් බැලුවත් ඉතාම බලවත් වරදක්. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ අයිතිවාසිකම් පැත්තෙන් බැලුවත් බලවත් වරදක්. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා හිටනවා මේ කරන්න හදන දේ වළක්වාලීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්න කියලා අපි මේ රටේ රාජ්‍ය සේවකයන්ගෙන් වෘත්තීය සමිති වලින් ඒ වගේම දේශපාලන නායකයන්ගෙන් අපි ඉල්ලා හිටනවා ඉතා ඕනෑකමින්. දිස්ත්‍රික්ක මොනවද කියන එක අපිට දැනගන්න මෙතෙක් ලැබිලා නැහැ. මම දැක්ක පහුගිය ඊයේ හෝ පෙරේද පත්‍රයකක් තිබුණා දිසාපතිවරු 16ක් සංචිතයට දාන්න යනවා කියලා. අපිට තියෙන තොරතුරු අනුව විශේෂයෙන්ම ගාල දිස්ත්‍රික්ක දිසාපති මේකට ඉන්නවා. ගාල දිස්ත්‍රික්කේ දිසාපතිතුමා ඔය ඇල්පිටිය ඡන්දයේ දිනේ ප්‍රකාශයට පත් කරා කියලා මැතිවරණ කොමිසමේ කවුරු හරි ඉන්න බුල් කෙනෙක් මේ එතුමාට දුරකථනයෙන් බැනවැදිලා තියෙනවා. ඒ වගේ ඔවුන් මේ ආණ්ඩුවට ඕන විදියට නැටවෙන්නේ නැති අය තමයි මේ එළියට දාන්න හදන්නේ.